මූලාසනයේ සිටින මේජ ජෙනරාල් ශාන්ත දිසානායක මහතාණෙනි එතුමා කන්සියුමර් ෆෙයාර්ස් නැත්නම් පාරිභෝගික අධිකාරියේ ගරු සභාපති එවැගේම විද්‍යාතුර්ථකින්ගේ සංවිධානයේ සභාපති හැටියට විශාල කාර්යභාරයක් කරන සමන් වරුසිතාන මහත්මයාණෙනි එවැගේම මේ උත්සවයේ සංවිධානය කළ වෛද්‍ය පරාක්‍රම වර්ණසූරිය මහතා ඇතුළු සියලු වියත් සභාවෙන් අවසරයි කොරෝනා වසංගතය පවතින අවස්ථාවක අපිට කළ හැකි දේ මොකක්ද කියන එක බොහෝ අය අහන ප්‍රශ්නයක් වෛද්‍ය සේනාල්පනාන්දු පැහැදිලිව පෙන්වලා දුන්නා වාගේ වසංගත දෙකක් එකට යනවා ඒ කියන්නේ මේක බටහිර විද්වත් මතය හැටියට දක්වලා තියෙන්නේ විශේෂයෙන්ම අර කිව්වා වාගේ ලැන්සට් ජර්නලේ සහ BMJ ජර්නල් වල ට්වින් එපිඩෙමික් සාබීන් establish in the world මොකද අපි වසංගත රෝග කියලා අපි හඳුන්වන්නේ විස බීජයකින් විශාල වශයෙන් පැතිරෙන රෝග බෝ නොවන රෝග වලට වසංගත රෝග කියන්නේ නෑ වට බෝ නොවන රෝග කියන්නේ බෝ වෙන්නේ නැති කියලා හිතලා හැබැයි දැන් බෝ නොවන රෝග බෝවන රෝග ඉක්මවලා පැතිරෙමින් පවතිනවා සරලව කියනවා නම් දියවැඩියාව 2008 ලංකාවේ හිටිය 120යි 2012 126යි ඒ කියන්නේ හැම හතර දිනෙකින් එක්කෙනෙකුට දියවැඩියාව තත්ත්වයට පත් වුණා ඊට කලින් වසර 4කට කලින් තිබි හැම 5 දිනෙකින් එක්කෙනෙකුටම ඊට පස්සේ පැහැදිලි දත්ත නැහැ නමුත් 2019 පළ කරලා තියෙන දත්ත අනුව ලංකාවේ කොළඹ ප්‍රදේශයේ ජනගහනයෙන් 57%ක් ඔබේසිටි නැත්නම් ස්ථුලතාවයෙන් පෙළෙන බවට තමයි දත්ත පළ වෙලා තියෙන්නේ මේ අවස්ථාව වෙන විට ඒක නිසා අධිකරු ජනාධිපතිතුමාටත් අපි ප්‍රකාශ කර හිටියා ඒ වගේම අපේ අවුරුදු පණිවුඩෙනුත් කිව්වා අපි මේ නිරෝගිකම අත් කරගන්නට කටයුතු කළ යුත්තේ ඉතාමත්ම ක්‍රමවත් එහෙම නොවුනොත් එහෙම මම එතුමාට කිව්වා එතුමාගේ කාලවකවානුව 2025 අවසන් වෙනකොට ලංකාවේ 40%ක්ම ප්‍රමාණයක් රෝගී බවට පත් වෙලා ඉඳි එතකොට මේ වග්ගඩු රෝගයෙන් අග්ගඩුව බද්ධ කරන්න යම් කිසි කෙනෙක් හිතන් ඉන්නවා නම් අක්මාවේ තෙල් තැම්පත් වීම සහ අක්මාව බද්ධ කරන්න කෙනෙක් හිතන් ඉන්නවා නම් බද්ධ කරන්න අක්මාවක් ගන්න තව කෙනෙක් නැති වෙන තත්ත්වයට පත් වෙලා අපි විනාශය කරා යනවා ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක් ඒක නිසා මේකට තියෙන විකල්ප මොනවද කියලා හොයලා බලපුවාම පැහැදිලිවම පෙනෙන කාරණය තමයි 2002 ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරලා කියන අයගේ අධ්‍යක්ෂක ජෙනරාල් වාර්තාවෙම විද්‍යාත්මක දත්ත මත පදනම් වෙලා ඒ විද්‍යාත්මක දත්ත තමයි මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩිම වියදමක් කරලා තියෙන පර්යේෂණය අනුව එයා පෙන්නුම් කරලා දෙනවා මේ කියන බෝනවන රෝග වසංගතයක් හැටියට පැතිරෙන බෝනවන රෝග වලින් අපිට ආරක්ෂා වීමේ අවශ්‍යතාවයක් ඕනකමක් තියෙනවා නම් ඒ සඳහා පිළිපැදිය හැකි හොඳම ක්‍රමවේදය හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වලා දෙන්නේ අපේ දේශීය පාරම්පරික ආහාර රටාව ඇතුළු ජන ජීවිතයට නැවත පිවිසිය යුතු බව. ඒ වෙනම තහවුරු කළ ඉදිරිපත් කරලා තිනවා. එහෙමනම් අපි අපේ රටේ අතීතයට විග්‍රහ කරලා බැලුවොත් අපිට යුග තුනක් දකින්න පුළුවන්. ඒ තමයි 1505ට කලින් මේ රට බටහිර ජාතීන්ගේ සංස්කෘතියට යටත් වෙන්න කලින් යුගය. ඊට පස්සේ 1505 ඉඳන් 1948 දක්වා අවුරුදු 400ක් පමණ කාලයක් බටහිර ජාතීන්ගෙන් පාලනය යුගය. ඒ යුගය අපි දෙවෙනි යුගය කියලා සැලකුවොත් 1948න් පස්සේ මේ යුගයේ අපේ නායකයෝ පාලනය කරනවා කියලා අපි හඳුන්වන යුගයේ ඔය යුග තුන බැලුවොත් එහෙම අපිට පේනවා 1505ට කලින් යුගයේදී අපේ රටේ රජවරුන්ගෙන් පාලනය වෙන කාලේ පාර්ලිමේන්තුවක් තිබෙන්නේ නැති කාලේ පක්ෂ ක්‍රමයේ තිබෙන්නේ නැති කාලේ ඔය ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ පාවිච්චි කරපු නැති කාලේ ඒ යුගයේ තමයි අපිට සමෘද්ධිය සભ્યත්වය හොඳටම තිබිලා තියෙන්නේ මේ බෝවණ රෝග තිබිලම නැහැ බෝවණ රෝග තිබිලත් නැහැ මං අභියෝග කරලා කියනවා එක රජ කෙනෙක්ගේ නමක් කියන්න දියවැඩියාවෙන් මිය ගිය එක රජ කෙනෙක්ගේ නමක් කියන්න හෝ බිසෝ කෙනෙක්ගේ නමක් කියන්න පිළිකාවකින් මිය ගිය හෝ මේ ෆැටිලිව කියන එක අපි ඉගෙන ගන්න කාලේ තිබෙත් නැහැ ඉතින් හෙලටගෙන ලෝකෙටම අලුත් මේ පසුගිය දශක දෙක තිස්සේ තමයි මේ සමහර රෝග ඇවිල්ලා තියෙන්නේ ඒවා මේ සාමාන්‍යයෙන් කතා කරපු රෝග නෙමේ දැන් අපි එලිපිට කතා කරන තත්ත්වයට පත් වෙලා තිනවා කෙටියෙන් කියනවනම් අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න කාලේ සහ ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඉගෙන ගන්න කාලෙවත් මේ ෆැටිලිව කියලා එකක් නැත්තම් අක්මාවේ තෙල් තැම්පත් වීම කතා කරන්නේ නැහැ නමුත් අද ලෝකේ මධ්‍යසාර වලින් අක්මා විනාශ කරනවට වඩා වැඩි ප්‍රමාණයක් මේ කියන මධ්‍යසාර නොවන හේතු මත
අක්මා විනාශ වීම දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා තමයි අපි කාලීන විදිහට අපිට ලබා දුන්න නිදහස් අධ්‍යාපනයේ නිවැරදි විදිහට රටට දායාද කරනවා නම් අපි කල්පනා කරනවා අපෙන් ගිලිහෙන පාරම්පරික ඥානය ජනගත කිරීම තමයි අට අද තියෙන බටහිර තාක්ෂණයටත් අපි කළ යුත්තේ. ඒකම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය අරමුණු කළ 2002 වාර්තාවේ එහි අධ්‍යක්ෂකගෙන් ලාරලා ඉදිරිපත් කරන්නේ. ඒක නිසා තමයි අපි මේ අවස්ථාවට ආරාධනය කරේ විශේෂයෙන්ම කන්සියුමර් ෆෙයාර්ස් ඔතොරිටි එකේ සභාපතිවරයාට නැත්නම් මේ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාටත්. මොකද පාරිභෝගිකයාට නිවැරදි ආහාර ඇතුළු නිවැරදි ජන රටාව අපිට දෙන්නට පුළුවන් නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තියෙන කටයුතුවල වැඩ කටයුතු ගොඩක් අඩු වෙනවා. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාප්ත වෙච්ච අංශ ගණනාවක් තියෙනවා. අපි හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විතරයි කියලා. කෘෂිකර්මය, පාරිභෝගික අධිකාරිය මේ අය තමයි මම හිතන්නේ සෞඛ්‍ය බේර ගන්න වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වය තුන කියන පැහැදිලි වැටහීම. එතනදී අපි හොයාගෙන අපි දැක්කා විශේෂයෙන්ම පොල් වගා කිරීමේ සංගමයත් පොල් සම්බන්ධ තියෙන සියලුම රාජ්‍ය ආයතනත් අපි ඉන්න ස්ථාවරයේ පැහැදිලි වෙ ඉන්නවා. නමුත් ඒ අයට මේ ජනගත කිරීමේදී අපේ සහය අපි එකතු වෙලා කිරීමේ වැදගත්කම මෙතනදී අපි දකිනවා. ඒක නිසා මම මගේ දේශනේ මූලික හරය කෙටියෙන් කියන්නම්. පළවෙනි දේ තමයි මෙතන ජනගත කරන්න යන්නේ අද අපි මාතෘකාවට දාලා තියෙන පොල් තෙල් පිළිබඳ විද්‍යාත්මක කතිකාව කියලා. නමුත් පොල් ගස අපි ගැනත් මෙතනදී අපි කතා කරන්න යම් කිසි දුරකට බලාපොරොත්තු වෙනවා. පොල් ගසට අපි අපේ සංස්කෘතිය අපි කියලා තියෙන කප්රුක කියලා සංස්කෘතික වචනයක් තියෙනවා සදා ඵල කියලා. එතකොට මෙතන පැහැදිලිව පෙනෙන දේ තමයි පොල් ගස කියන කොච්චර දැක්මක් එදා ඒ අද තියෙන විද්‍යාවේ බටහිර විද්‍යාවේ නොවන අයට කොච්චර දැක්මක් තිබ්බද කියන එක පැහැදිලිව සඳහන් කළ යුතුයි. එතනදී පොල් ගසෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපි හිතුවොත් එහෙම පළවෙනි දේ තමයි අපිට අත්‍යවශ්‍ය ආහාර ධාමයක් විශාල ප්‍රමාණයක් සැපීම සඳහා දායක වෙනවා පොල් තෙල් ඇතුළු. දෙවෙනි දේ තමයි පොල් තෙල් වල ඖෂධීය ගුණය කියන එක අපි හඳුනාගෙන නැහැ. හිපොක්‍රටිස් කියලා තියෙන්නේ let food be thy medicine, medicine be thy food කියලා. ඒ කියන්නේ ආහාරයමයි ඖෂධය, ඖෂධ ආහාරයි කියලා. එහෙම හිතුවනම් මේ ආහාරය ඖෂධයක් කියන සංකල්පය හිපොක්‍රටිස් කියන නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියාගේ සංකල්පයේ ගරු කරපු අය පොල් තෙල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි අද ඖෂධ කියන්නේ ආහාරයට නෙමෙයි. ඒක නිසාම මේ ලෝකේ කොක්රේන් රිවියු නැත්නම් ලෝකේ වඩාත්ම පිළිගන්නා විද්‍යාත්මක පදනම තියෙන ආයතනයේ පිහිටපු පුද්ගලයා මෑතකදී කියනවා ඖෂධ තමයි දැන් ලෝකේ තුන්වෙනියට වැඩිම මිනිස්සු මරන්නේ. පළවෙනියටම හෘද රෝග, දෙවෙනියට පිළිකා, තුන්වෙනියට මිනිස්සු මරන ප්‍රධාන සාධක වෙලා තියෙන ඖෂධ. එහෙනම් අපි අපේ නිවැරදි ඖෂධ අපේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියපු ඖෂධේ හොයාගෙන යාමේ ගමනේදී මේ පොල් ගහේ තියෙන ඖෂධීය වටිනාකම ගැන අපේ විද්වතුන් මෙහෙවීම අපි හිතනවා වෛද්‍ය සංගමේ සභාපතිවරයා වුණාට වෛද්‍ය සංගම් ලංකාවේ 50 ගණනක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ අද ඉදිරිපත් කරන වාර්තා සියල්ලම එකතු කරලා මේ පිළිබඳ ජන විඥානයේ විතරක් නෙමෙයි විද්‍යාත්මක විඥානයකුත් අපේ වෛද්‍යවරුන්ට ලබා දීලා මේ තියෙන දැනුම් සම්භාරයේ ලෝකෙට ආදේශ කිරීමේ අවශ්‍යතාවය වෙලා තියෙනවා. මොකද අද බටහිර ලෝකයේ ඔයාලා දන්නවා වයසට ගිය බොහෝ අය පොල් තෙල් හැඳි දෙකක් පාවිච්චි කරන එක දිනචරියාවට එකතු වෙලා තියෙනවා. මොකද ඒ අයට සිහිය පවත්වා ගැනීම සඳහා. ඒක නිසා අපේ රටේ මිනිස්සු සිහියෙන් මැරිච්ච පිරිසක් බටහිර ලෝකයේ ඒ විදිහට සිද්ධ වෙච්ච කට්ටියක් නෙමෙයි. ඒ සඳහා පොල් තෙල් මොන විදිහකට විද්‍යාත්මකව දායක වෙන්න ඇද්ද කියන එක පිළිබඳ අපි සොයාගෙන යන ගමනක් තමයි තියෙන්නේ. තුන්වෙනි පොල් වල තියෙන වටිනා පොල් ගසේ තියෙන වටිනාකම ආර්ථික කර්මාන්ත විතරක් නෑ අපේ ප්‍රධාන අපනයන භෝගයක් දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් ආර්ථික වටිනාකම ගැන දීර්ඝව අපි කතා කළ යුතුයි. අද දවසේ නොවුණත් තුන්වෙනි හතරවෙනි දේ තමයි අපිට ගිලිහෙන්න බැරි සංස්කෘතික වටිනාකම. දරුවෙක් උපතේ ඉඳලා මැරිච්ච දවසටත් පොල් ගහ තමයි අපිට සරසන්න ප්‍රයෝජනෙට. මේ විතරක් නෙමෙයි ආගමික කටයුතු සියලු දේ විතරක් නෙමෙයි මෙවැනි උත්සවවල මෙතන සරසලා තියෙන අංග සියල්ලම ගත්තොත් එහෙම පොල් ගහ තමයි අපිට උදව් වෙලා තියෙන්නේ අපේ සංස්කෘතික අංගයක් හැටියට මේ කටයුතු සම්පාදනය කරගන්න. එහෙමනම් අද මාතෘකාව අපි මෙතනදී සම්පාදනය කරනකොට අපි සීමා වෙනවා පොල් තෙල් වලට. නමුත් පොල් තෙල් ගැන කියන්න කලින් මට මේ මූලාශ්‍රයක් හොයලා දුන්නා අපේ ඉන්න වෛද්‍ය උදානි මේ වෙනකොට එතුමිය පෙන්නලා දෙන විදිහට දුටු ගැමුණු රජ දවසේ ඉඳලම මම ඉතින් ඉතිහාසය කතා කරන්න වෙන මාතෘකාවක් තියෙනවා මම ඒ කටයුතු කියන්න නැතුව ඉන්නම්. ඉතිහාසයේ පොල් ගස පිළිබඳ දක්වන මූලාශ්‍ර ගණනාවක් මට හොයලා දුන්නා. ඒ වගේම තමයි සිංහලයේ අවසන් රජු මේ රටෙන් යනකොට කියන කවියත් පොල් ගස හා සම්බන්ධයි. කෙසේ නමුත් අද මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙනවා නම්
අපි කතා කරන්න යන්නේ පොල් තෙල් වල වටිනාකම. හැබැයි පොල් තෙල් වල වටිනාකම භුක්ති විඳින්නට පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමනි ලංකාවේ මිනිස්සුන්ට අද හැකියාවක් නැහැ. මොකද ඉස්සර මිනිස්සු අවුරුදු කාලෙදි හෝ ඒ නවන කාලවලදී තමන්ගේ ගෙදර පොල් ටිකක් එකතු කරලා පොල් හින්දා ගත්තා. ඒක නිසා මිනිස්සු දැනගෙන හිටියා මේ කන්නේ බොන්නේ පාවිච්චි කරන්නේ පොල් තෙල් බව. අද පොල් තෙල් කඩෙන්මයි ගන්නෙ. ඒ කඩෙන් ගන්න පොල් තෙල් ගැනීමට අපේ මහ ජනතාව යොමු කිරීමත් එක්කම පොල් තෙල් තව දූෂණය කරන්න, කියන්නේ දූෂිත ද්‍රව්‍යයකට එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒක නිසා ලංකාවේ පොල් තෙල් වල ඇත්තටම පොල් තෙල් ප්‍රතිශතය මොකක්ද කියන එක මෙතන විද්වත් සභාවේ අය ප්‍රකාශ කරයි. ඇත්තටම පොල් තෙල් තියෙන්නේ එකක් කියන්නේ 150ට වඩා අඩුවෙන්. ඒක නිසා මිනිස්සු පොල් තෙල් කියලා ගාන්නේ, කරන්නේ, බොන්නේ, කන්නේ පොල් තෙල් නෙමෙයි, වෙන ද්‍රව්‍යයක්. ඒක වැරදි වැඩක්. ඒ වගේම තමයි ඒ කටයුත්ත කර ගැනීම සඳහා පොල් වලට එක්තරා යුගයකදී පහර දුන්නා. ඒ පහර දීලා පොල් තෙල් කියන එක අපිට ලෙඩ රෝග ඇති කරන සාධකයක් බවට තහවුරු කරන්නට යම්කිසි වාණිජ කණ්ඩායම් කටයුතු කරා. ඇත්තටම අපි ගත්තොත් මේ ඉතිහාසයේ අපි පොල් තෙල් විතරක් නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ, පොල් තෙල් සහ මී තෙල් කියන දෙකම. මී තෙල් ගැන වැඩසටහන අපි ඊළඟට කරනවා. මී තෙල් කියන එක පොල් තෙල් වලටත් වඩා ඉහළින් ඉන්නවා කියන එක තමයි මගේ පුද්ගලික මතය අධ්‍යයනයේ අංශවලදී. නමුත් මී තෙල් කියන එකනේ අපේ මිනිස්සුන්ට කිව්වම ඒ එහෙම එකක් තියෙනවද කියන තත්ත්වයට පත් වෙලා තිනවා. වාසනාවට තාම මී ගස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ මී ඇට වලින් තමයි මී තෙල් හිඳින්නේ. මී තෙල් වල වටිනාකම ඉතාමත් මිහිලයි. ඒක නිසා අපි ඒක ඇත්තනම් අපෙන් ගිලිහෙන කප්පරක කියලා වැඩසටහනක් අපි ළඟට කරන්න හිතාගෙන ඉන්නවා. ඒකද මොකද ඒක එකත් මී ගහක් කියන්නේ කප්පරක. එතකොට මී තෙල් පොල් තෙල් වල වෙනස සහ අපිට සුදුසු නැති තෙල් වර්ග ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වැඩසටහන් පෙළගස්ම අපි ගත්තොත් එහෙම පළවෙනියට මම හිතන්නේ අපිට මේ පිළිබඳ ඉතිහාස කතාව කියන්න ලංකාවේ ඉන්නවා නම් කෙනෙක් රාජසෝදේව මහත්තයා එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක් නැහැ. එතුමා ඉතාමත්ම නිහතමානී පුද්ගලෙක්. අපි මේ දෙන ඉල්ලීමකදී එතුමා අහන්නේ ඇයි මට කතා කරේ කියලාවත් එතුමා බොහොම නිහතමානීව ඇවිල්ලා අපිට දායක වෙනවා. ඔබතුමාගේ දායකත්වය මම හිතන්නේ රටට කරන දායකත්වයක් දක්වා මේක කටයුතු කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. අපි මේ ගන්න වීඩියෝ සහ සියලු දේවල් අපි ජනගත කරනවා. ඊළඟට පොල් තෙල් වල ආයුර්වේදයේ වටිනාකම කියන්න ඇවිල්ලා ඉන්නේ මෙතන බටහිර වෛද්‍ය පීඨයක පීඨාධිපති කෙනෙක් සේනක පිළපිටි මහත්මයා. ඒක අපිට ඉතාමත් හොඳ සංයුතියක්. එතුමා ආයුර්වේදයෙන් දන්නවා. එතුමා බටහිර වෛද්‍ය විද්‍යාවත් දන්නවා. එතුමාගේ පියාට පින් සිද්ධ වෙන්න දෙකම සංකල්ප දෙකම ගැන ඉතාමත් හොඳ දැනුමක් තියෙන කෙනෙක්. එතුමා ඒ ගැන කතා කරන ඊට වඩා සුදුසු කෙනෙක් නෑ මේ ගැන කතා කරන්න. ඒ වගේම තමයි අපේ පොල්වල තියෙන සංස්කෘතිය වටිනාකම කරන ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි මහත්මයා ඉන්නවා. එතුමා කතා කරනකොට තේරෙයි එතුමාගේ දැනුම් සම්භාරයේ මිනිත්තු 20කට සීමා කරන්න පුළුවන්ද කියන එක. ඒ වගේම තමයි සිරුර තුළ සිද්ධ වෙන පරිවෘත්ති ක්‍රියා පිළිබඳ කතා කරන වෛද්‍ය නිහාසිල්ල මහත්මයාත්. ඒ වගේම රසායනයන් ගැන කතා කරන්න රසායනික අංශය පිළිබඳ දන්න අපේ ගුරුවරයෙක් හැටියට හිටපු මහාචාර්ය සම්මානිත මහාචාර්ය දීපාල් මැතිව්ස් මහත්මයාත්. ඒ වගේම තමයි පොල් තෙල් වල ට්‍රාන්ස් අම්ල සහ එහි පිළිබඳ තියෙන රසායනික දත්ත සම්බන්ධයෙන් දැන් ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහත්මයාත් දැන් සභාපති හැටියට ඉන්න විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ඒ රසායන අංශේ. ඉතින් එතුමම ඇවිල්ලා තියෙනවා ඒ දේශනය දෙන්න. ඒ වගේම තමයි පොල් තෙල් වල එතනින් එහාට අපි වාණිජ පැත්ත අපි කතා කරන්න, ආර්ථික පැත්ත කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ආචාර්ය චන්දි යාලේගම මහත්මිය කතා කරනවා. ඒ වගේම පරිසරය කියන එක පොල් තෙල් අද මේ දූෂණය කිරීම නිසා පරිසරයට වෙන හානිය කතා කරන්න ආචාර්ය වසන්ත ගුණතිලක මහත්මයාත්, නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහත්මයා විශේෂයෙන් නීතිඥයේ පැත්තෙන් ඒ පිළිබඳ පරිසරය ගැන කතා කරනවා. එතකොට පොල් වගාව දියුණු කිරීම සම්බන්ධයෙන් දැන් තියෙන පොල් කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සම්බන්ධයෙන් ජයන්ත සමරකෝන් මහත්මයාත්, ඒ වගේම පොල් කර්මාන්තයේ ඉදිරි තත්ත්වය කොයි විදිහටද අපි විකාශය කියලා යුත්තේ කියන එක නිල්මිණි ජයලත් මහත්මියත්, ඒ වගේම තමයි මේ පොල් තෙල් මේ රටෙන් තුරන් කරන්න විනාශ කරන්න උත්සාහ කරපු අවස්ථාවේදී පොල් තෙල් බේරා ගැනීම සඳහා ඒ කාලේ මෙච්චර වෛද්‍යවරු කණ්ඩායමක් ඉදලා නැහැ. එක වෛද්‍යවරයෙක් තමයි සටන් කරලා තියෙන්නේ. එතුමා විශේෂඥ වෛද්‍ය ඩීපී අතුකෝරාල මහත්මයා. එතුමා රෝගාතුරව ඉන්නේ මේ වෙලාවේ. ඒ නිසා අපිට එතුමා වාසනාවන්ත පුතෙක් බිහි කරලා තියෙනවා. ඒ තමයි අපේ වෛද්‍ය හිමන්ත අතුකෝරාල. එතුමා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍ය රුමටොලොජි, ඒ කියන්නේ රක්ත වාත වේදේ කියලා නේද කියන්නේ, පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා. එතුමා ඇවිල්ලා ඉන්නවා මෙතන ඒ දේශනය පවත්වන්න. ඒ වගේම අපි සම්මානයක් ලෑස්ති කරලා තියෙනවා එතුමාට මේ ඇගයීම කරන්න. අපි මීට වඩා ඉහළ මට්ටමින් ඇගයීමක් කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහදී මේ ඇත්තටම පළමුණ විද්‍යාත් කතිකා පොල් තෙල් සම්බන්ධයෙන් අපිට දැනුම් සම්භාරය එකතු කරන්න. එහෙමනම් ඒ දේශනවලට සවන් දීමට අවස්ථාව සලසමින්
මම මෙතනදී කියන්න අවශ්‍යයි මෙතනින් එහාට මේ දත්තමාලාව එකතු කරලා අපි කළ යුතු දේවල් තමයි පළවෙනි දේ තමයි මේ පිළිබඳ ජනගත කිරීම නම් අපේ වගකීම අපි මේ සඳහා රාජ්‍ය ව්‍යුහය සම්පූර්ණයෙන් භාවිතා කළ යුතුයි මේ පිළිබඳ දැනට පත් වෙලා තියෙන කැබිනට් අමාත්‍යවරයා අපේ මිත්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයාට මම කතා කරා එතුමා පත් වුණේ දවස් දෙකකට කලින් එතුමා අද ලෑස්ති කරගත්ත වැඩසටහනක් කොළඹින් පිට තියෙන නිසා විතරයි එන්න බැරි වෙන්නේ කිව්වා නමුත් ඊළඟ වැඩසටහනට එතුමා එන්නම් කියලා කිව්වා ඒ වගේම राज्य ඇමතිවරු පොල් ගහටම පත් කරලා තිනවා මං දැන් ලංකාවේ බොහෝ ගස්වලට ඇමතිවරු ඉන්නවා ඒක නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ පොල් ගහ සම්බන්ධයෙන් අවශ්‍ය අනුග්‍රහය ලැබෙයි කියලා ඒක වගේම අපිට මෙතනදී අවශ්‍ය වෙනවා ගුරුවරුන්ට පාසල් දරුවන්ට දෙමව්පියන්ට සහ විශේෂයෙන්ම සමාජයේ මෙහෙවන පූජ්‍යපක්ෂය ඇතුළු විද්වතුන්ට මේ පොල් තෙල් වල වටිනාකම සැඟව තින ජනගත තින දැනුම ඉහළට නැංවීම සඳහා ඒ අවශ්‍ය අවස්ථාව සලසා දෙන්න ඒ වගේම තමයි ඒ සෞඛ්‍ය වටිනාකම බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් කතා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා ඒ තුළ මම හිතන්නේ අපිට පුළුවන් මේ කියන පාරම්පරික ජනගත පාරම්පරික ඥානෙ ජනගත කිරීම තුලින් කිසිවක් නෙවෙයි ආර්ථික වාසි කෙසේ වෙතත් නිරෝගිකමත් කර ගන්නට සහ බෝ වන රෝග වගේම පැතිර යන බෝ නොවන රෝග මෙතනින් අඩු කර ගන්නට හෝ තුරන් කර ගන්නට සහ ඒ තුලින් ලෝකෙටම ආදර්ශයක් දෙන්නට අවස්ථාවක් සැලසෙනවා කියන විශ්වාසය ඇතුව තමයි ඔබ සෑම දිනාටම ඒ සඳහා අපි දායක වෙන්නට ඉල්ලීම කරේ ඒ කුසල කර්මයක්ම වේවා ඒක අනුමෝදන් වේවා කියලා මේ රටේ අකුසලයන් තියෙන අයට ඒ ප්‍රකාශ කරමින් මම මේ වැඩසටහන ආරම්භ කිරීමට යෝජනා කරනවා ඔබ සෑමට ස්තුතියි